ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවෝ. සිළු දෙනාම ස්මාර්ට් ටෙක් ෂෝ YouTube වීඩියෝ channel එකට අද මම කතා කරන්නේ ezcash speech cash කොහොමද සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නේ. ඔයාගේ නම්බර් එක 0176777742 මොන නම්බරයක් වුණත් dialog වුණත් etisalat වුණත් dialog to dialog dialog etisalat කොහොමද ezcash සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නේ කියලා තමයි අද මම කියලා දෙන්නේ වීඩියෝ එකෙන්. හරි අපි වීඩියෝ එකට යමු. කොහොමද ට්‍රාන්ස්ෆර් කරන්නේ කියලා බලන්න ඊට කලින් මතක් කරන්න කැමතියි වෙනද වගේම අපේ ස්මාර්ට් ටෙක් ෂෝ YouTube වීඩියෝ channel එකට ඔයාලා තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නට අමතක වුණා නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. bell icon එක click කරාම වීඩියෝ දාපු ගමන් notification එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ technical android emoney සියලුම videos වලට ලබා ගන්න පුළුවන් අපේ ස්මාර්ට් ටෙක් ෂෝ Facebook group එක, Viber, WhatsApp, Emo සියලුම group වලට add වෙනු. අවසන් වශයෙන් මතක් හරි අපි දැන් බලමු කොහොමද ezcash to ezcash සල්ලි විඩ්‍රෝ කරන්නේ. ඒ කියන්නේ කොහොමද ezcash තියෙන 0.76 හෝ 0.72 නම්බර එකට අපි සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නේ. ezcash කොහොමද අනිත් වාගේ යාළුවාගේ නම්බරයට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නේ කියලා මම අදවන් කියලා දෙන්න යන්නේ. හරි අපි බලමු. වාගේ ෆෝන් නම්බර් ටයිප් කරන තැන යන ගිහිල්ලා හෑස් එක හෑස් එක ලා ගහන්න. ඊට පස්සේ මම etisalat කියන එක තෝරන මගේ සිම් එක මගේ ezcash සල්ලි තියෙන etisalat වල මොබිටෙල් නම් emcash තමයි ඒකදී යූස් කරන්නේ අපි. හරි නම්බර් 1 දානවා සෙන්ඩ් කරනවා ezcash සෙලෙක්ට් කරේ අපි. ඊට පස්සේ අනම් මෙතන මුදල් යැවීමක්ද රීලෝඩ්ද බිල්පත් කිවීමක්ද මේ කටයුතු තුනම මෙතන කරන්න පුළුවන්. අපි දානවා ෆස්ට් කියලා මුදල් යැවීම සෙන්ඩ් කරනවා. හරි දැන් අහනවා මෙතනදී රහස් සංඛ්‍යාව ඇතුළත් කරන්න කියලා. මම මේක හිට් කරනවා මගේ පර්සනල් ඩීටේල් එකකින්ද. හරි ලබන්නාගේ ජංගම දුරකථන අංකය ඉල්ලනවා. මම මෙතන නම්බරේ දානවා. මම මේ නම්බරෙත් හිට් කරනවා මොකද කිව්වොත් ප්‍රයිවසි ප්‍රොටෙක්ෂන් එක හේතු කොටගෙන. අනිත් කෙනාගේ නම්බර එකේ වැඩි කාටවත් දැනගන්න බැරි වෙන්න තමයි මම මේ නම්බරේ ඩීටේල්ස් හිට් කරන්නේ. හරි අපි නම්බර ටයිප් කරගත්ත දැන් සෙන්ඩ් කරනවා. දැන් මෙතනදී අහනවා ඇතුළත් කළ යුතු අංකය වැරදි කියලා වැටෙනවා. හරි බලමු. ඔව් මේ අංකය වැරදි හෝ ඒ නම්බරේට ezcash ඇක්ටිව් කරලා නැහැ කියලා කියනවා. අපි බලමු අපි නැවතසරේ ට්‍රයි කරලා මොකද වෙලා තියෙන්නේ කියලා. මම යනවා මෙතනදී මේන් මෙනු එකට නැවතසරයක්. මේකෙදි කියනවා කරුණාකර අංකය ඇතුළත් කරන්න කියලා. මම නැවතසර යවන්න ඕනේ කෙනාගේ අංකය ඇතුළත් කරනවා. සෙන්ඩ් කරනවා. ඔව් දැන් හරියට අපි නම්බර් එක ඇඩ් කරා. දැන් ඉෂුව ගන්නෑ. දැන් කියනවා යැවිය යුතු මුදල දාන්න කියලා. මම මෙතන දානවා 250ක්. මගේ තියෙන 268යි. ඊට පස්සේ සෙන්ඩ් ක්ලික් කරනවා. මෙතනදී අහනවා මේ යවන මුදල අදාළ කෙනාගේ වෙත යවන්න තහවුරු කරන්න කියලා. එසේ මෙතනදී එක තෝරලා සෙන්ඩ් කරනවා. හරි ඔයාට දැන් ඇලර්ට් එකේ සමහර විට ෆෝන් එකට ට්‍රාන්සැක්ෂන් එක සක්සස්ෆුලි වුණා කියලා. හරි අපි බලමු ඇලර්ට් එක එනවද කියලා. ඇලර්ට් එක ගන්න මට ආනේ. මම හිතන්නේ සමහර ලේට් වෙලායි. මට බලා ගන්න පුළුවන් මම කලින් කරපු විඩ්‍රෝ වල ඇලර්ට්. මම මේක දැන් මෙයාට මේ ආපු ගානවා 250ක් කියවි. කලින් 31 එකක් කියවලා තියෙනවා. ඒ වගේම තාහ කරන් දෙනවා බලා ගන්න පුළුවන්. කමර්ෂල් ATM එකෙන් ගත්තා. මම ATM එකෙන් ගන්න විදිය ගැන ඉසි කැන්සල්ලි ATM එකෙන් ගන්න විදිය ගැන වීඩියෝ එකක් ඉස්සරහට කරන්න. මේක ඇලර්ට් එකක් පස්සේ හරි අද අපි ගෙනම් වීඩියෝ එක අවසානයි. ezcash account එකේ ඉඳලා තවත් ezcash එකකට සල්ලි යවන්නේ කොහොමද කියලා තමයි මම කියලා දුන්නේ. 0.6 0.72 වුණත් කොයි නම්බරේ වුණත් ඔයාලට මේ විදියට සල්ලි යවන්න පුළුවන්. හරි අපි හරි යාළුවනේ අද අපි ගෙනම් වීඩියෝ එක අවසානයි. ස්මාර්ට් ටෙක් ෂෝ YouTube වීඩියෝ channel එක වල තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ස්මාර්ට් ටෙක් ෂෝ Viber group එකට WhatsApp
ඉමෝ ෆස්බුක් සීල් ගුපල ටඩන් වා ෙක්නික න්ඩුවට ම ගටල සඳගන්න පුළුවන් වගේ අප වීඩිය දාව ගම නොටිකේෂන් එක ලබාගන්න පුළුව අවසන වශයමුත් මතක්කනවා පේස්මටක්ෂෝ YouTube බිරු තැල්ලකල තම් සප්‍රයිබ් කලනත සප්‍රයිබ් කරන්න කියලා.